අද මම කතා කරන්න යන්නේ අපි ගොඩාක් දෙනෙක්ට වැදගත් විෂයක්. කොහොමද අපි ගාව තියෙන වාහනයක ඉන්ධන කාර්යක්ෂමතාවයේ උපරිම අගයක් දක්වා අරගෙන ඉන්නේ? මොනවද ඒහා සමෙදි සංකල්ප? විද්‍යාත්මක සංකල්ප. අපේ වාහනේ එන්ජින් එක උපරිම කාර්යක්ෂමතාවය ලැබෙන්නේ මොන RPM එකේද? වේගය වශයෙන් ගත්තොත් මොන වේගයකදී ලබා ගන්න? වේගය අඩු වුණොත් මොකද වෙන්නේ? වැඩි වුණොත් මොකද වෙන්නේ? සුදුසුම වේගය මොකක්ද? ඒ වගේම කොහොමද අපේ තියෙන මේ වාහනේ තියෙන චාලක ශක්තිය මේ ගමනක් යන්න අපි භාවිතා කරන්නේ තෙල් භාවිතා කරන්නේ ප්‍රමාණය අඩු කරලා. ඉතින් මේ කාරණා මේ වීඩියෝ එක ඇතුලේ මම කතා කරන්න උත්සාහ කරනවා. දැන් මේ ඉන්ධන අර්බුදයේ පටන් ගත්ත කාලෙම මම මේ සඳහා යොමු වුණා. මේ විශේෂයෙන්ම ඉන්ධන කාර්යක්ෂමව අපි කොහොමද drive කරන්න කියන එක. මම සාමාන්‍යයෙන් පදින්නේ hybrid නොවන මේ කාර් රථයක්. සාමාන්‍යයෙන් මේ නගර ආසන්න මම කිලෝමීටර් 13ක් වගේ තමයි ඉස්සර කර. ඒ වගේම ඔය highway එකේ යනකොට කිලෝමීටර් 15ක් විතර මට කරන්න පුළුවන්. නමුත් මේ සංකල්ප යොදා ගැනීමෙන් පස්සේ මාස 3ක් 4ක් ඇතුළත මම එක දිගටම දැකපු දෙයක් තමයි සාමාන්‍ය නගර ආසන්න මේ කිලෝමීටර් 13 කියන එක 14 15කට ගේන්න පුළුවන්. ඒ කියන්නේ 15 කරපු එක 16 17 18 දක්වා වුණා මට ගේන්න හැකියාව දෙන මේක දැන් full tank ගත්තාම ලීටර් 50ක් මට ගන්න පුළුවන් full tank. සාමාන්‍යයෙන් 650ක් විතර මං කරපු 650 700ක් විතර කරපු මේ මේ රථය full tank එකට මම දැන් දිගටම මේ මාස 3 ඇතුළත මම සාමාන්‍යයෙන් 750ක් 800ක් දක්වා සමහරලා කරන්න පුළුවන්. ඒක කිලෝමීටර් 100ක විතර වැඩි කර ගන්න පුළුවන් මේ ක්‍රම ටික අනුගමනය කරලා. මම හිතන්නේ මේ හොඳ ක්‍රම අපිට දැනගන්න. මේ එක කාර් එකකට විතරක් නෙමෙයි. මම අද කාර් එකක් ඇසුරෙන් මේක කියලා දුන්නට කාර් රථයක්, බස් එකක්, වෑන් එකක් ඕනෙම දෙයක්. ඒවා හයිබ්‍රිඩ් රථයක්, ඒවා මෝටර්සයිකලයකට පවා මේ සංකල්ප වැදගත් වෙනවා. ඉතින් මම මේ උත්සාහ කරන්නේ මේ සංකල්ප මේ සමාජගත කරන්න සංකල්පයක් විදියට. නැත්නම් මේ ටිප්ස් ටිකක් විදියට නෙමෙයි. මේ ටිප්ස් ටිකක් කියලා දුන්නා මේක පොඩි හරි මේ බොහොම මේ සීමාකාරී නෙමෙයි එහෙම නෙමෙයි. මේ සංකල්පය ඉගෙන ගත්තාම අපිට අවස්ථාවේ අනුව අපිට මේක යොදන්න හැකියාව ලැබෙනවා. ඉතින් මගේ නම රුචිර විජේසේන. මම ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙක්ගේ වගේම හිටපු විද්‍යාඥයෙක්. මම හිතන දෙයක් තමයි මේ සංකල්පවල පැතිරියාම ඒවා ප්‍රායෝගිකව භාවිතා කරන්න පුළුවන් විදිහට හරි වැදගත් රටක් විදිහට. දැන් මේ අවස්ථාවේ ඉන්ධන ටිකක් එකතු ඉතුරු කරගන්න අපි හැමෝම එකතු වෙලා රටක් විදිහට. ඉතින් ඒ සඳහා මම හිතනවා මේ වීඩියෝ මාලාවන් ඒ සඳහා වැදගත් වේවි කියලා. මේ වාහනයක ඉන්ධන කාර්යක්ෂමතාවයට බලපාන මූලික කරුණු ටිකක් තියෙනවා. අපි ගොඩක් අයව දන්නවා. මම ලොකු අවධානයක් යොමු කරන්න යන්නේ නැහැ. විශේෂයෙන්ම ওই වාහනයක ටයර් ප්‍රෙෂර් එක දක්වපු નિયમિત අගයක තියාගන්න ඕනේ. එහෙම නැත්නම් අඩු වැඩි වෙනකොට ඒක බලපානවා අධික වශයෙන් වාහනේ කාර්යක්ෂමතාවයට ඉන්ධන කාර්යක්ෂමතාවයට. ඒ වගේම වාහනයක ලොකු බර නිකන් බර පටවගෙන අර අපි ලගේජ් වල දාගෙන යන්නේ නැහැ. ඒක එතකොට මොකද වෙන්නේ? පැහැදිලිවම ඉන්ධන කාර්යක්ෂමතාවය අඩු වෙනවා. ඒ වගේම විශේෂම ෆිල්ටර් එක වාහනේ එයා ෆිල්ටර් එක හොඳට මාරු කරන්නත් ඒ වගේම ඔයිල් ෆිල්ටර් එක මාරු කරලා හොඳට වාහනයක් සර්විස් කරලා ඒ මට්ටමේ තියා ගැනීමත් අතිශය වැදගත් මේ ඔය වාහනේ ඉන්ධන කාර්යක්ෂමතාවයේ සඳහා. ඉතින් මේවා මූලික කරුණු. විශේෂම අපි ගොඩාක් අමතක කරන දෙයක් තමයි ඔය එයා ෆිල්ටර් එක සහ ටයර් ප්‍රෙෂර් එක. ඒවා හරියට බලපාන්න පුළුවන් සමහර අවස්ථාවේ 10%ක් 20ක් දක්වා අපේ ඉන්ධන කාර්යක්ෂමතාවය අඩු වීමට මේක බලපාන්න පුළුවන්. ඉතින් ඒවා මූලික කාරණා. මේවත් ඉතාම වැදගත් ඉන්ධන කාර්යක්ෂමතාවයේ එක හොඳ අගයක පවත්වා ගැනීම සඳහා. වාහනයක හොඳ ඉන්ධන කාර්යක්ෂමතාවයක් ලබා ගන්න හැබැයි අපිට තීරුම් ගන්න වෙනවා මේ මීට වඩා එහා ගිය සංකල්පය. ඒක තමයි අපිට තීරුම් ගන්න වෙන වාහනය කොහොමද ශක්තිය භාවිත කරන්නේ. එතකොට අපිට පුළුවන් ඉන්ධන කාර්යක්ෂමතාවය වැඩි කරගන්න. මේක අතිශය වැදගත්. මේ බලන්න අපි වාහනයකට ශක්තිය දෙන්නේ ඉන්ධන විදියට. ඉන්ධනවල තියෙන රසායනික ශක්තිය. මේ රසායනික ශක්තිය වාහනයක තියෙන එන්ජින් එක මගින් එන්ජින් එකේ යාන්ත්‍රික ශක්තිය බවට පත් කරනවා. අංක 1 ඔන්න පළවෙනි ස්ටෙප් එක. හරි. මේ එන්ජින් එක තියෙන යාන්ත්‍රික ශක්තිය මොකද වෙන්නේ? වාහනේ යාන්ත්‍රික ශක්තිය බවට පත් වෙනවා. ඒ කියන්නේ වාහනේ වේගයක් එනවා. නැත්තම් වාහනේ කන්දක් උඩට යනකොට එක්කෝ චාලක ශක්තිය හෝ විභව ශක්තිය විදියට එන්ජින් එකේ යාන්ත්‍රික ශක්තිය ගබඩා වෙනවා වාහනේ යාන්ත්‍රික ශක්තිය විදියට. ඒක අංක 2. අංක 3 තමයි වාහනයක් ගමන් කරනකොට වාහනේ ප්‍රතිරෝධ බල තියෙනවා ඒ වාහනේ චලිතයට විරුද්ධව. වායු ප්‍රතිරෝධය, ඒ වගේම ඝර්ෂණ ප්‍රතිරෝධය, වාහනේ ටයර් බිම මත වැටෙනකොට ඝර්ෂණයක් තියෙනවනේ. ඒක මැඩ පවත්වගෙන යන්න ඕනේ. ඒතර ඒ සඳහා අපි ශක්තියක් අර වාහනේ එන්ජින් එකේ යාන්ත්‍රික ශක්තියේ යම්කිසි කොටසක්
යෙදෙන්න වෙනවා. එහෙනම් ප්‍රධාන කාරණා තුනක් තියෙනවා සෞර්ධීනි මතක තියාගන්න මේක අතිශය වැදගත් වාහනයක ඉන්ධන කාර්යක්ෂමතාවය සඳහා. එහෙනම් අපි පළවෙනි කාරණාවෙන් පටන් ගමු. ඒක තමයි වාහනේ එන්ජින් එකේ කාර්යක්ෂමතාවය කියන තැන. වාහන වල තියෙන අභ්‍යන්තර දහන එන්ජින්. ඔගොල්ලෝ දන්නා මේක ගැන වෙනම කියන්න ඕනේ නැහනේ. ඒතර මේ එන්ජින් එකක කාර්යක්ෂමතාවය සඳහා වක්‍ර තියෙනවා. දැන් ඕක දැන් ඕගොල්ලන්ගේ සාම දැන් අලුත් තාක්ෂණයෙන් එන වාහනයක් නම් ගොඩක් වෙලාවට අපිට අපි drive කරනකොට මොකක් හරි notification එකක් විදිහට අපිට දකින්න පුළුවන් අපේ ඉන්ධන කාර්යක්ෂමතාවය කොච්චරද අපි පදින විදිය හොඳද නරකද කියලා සමහර ලයිට් එකක් ඇසුරෙන් එහෙම නැත්නම් යම්කිසි ඉන්ඩිකේටර් එකක් විදිහට අපිට බලන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඕගොල්ලන්ට පුළුවන් මේ ඕගොල්ලන්ගේ වාහනේ තියෙන engine එක ඒ අදාළ model එක internet එකෙන් search කරලා මේ අපි කියන efficiency curve එක මේ වාහනේ මේ engine එක සඳහා ලබා ගන්න. එතකොට මේ මේවට අපි කියන efficiency curves කියලා. අපිට ප්‍රධාන වශයෙන් වාහනේ RPM එක සහ torque එක අතර torque එක කියන්නේ අපි කොච්චර මේ වාහනේ ඉදිරියට යෑම සඳහා ලබා දෙන මේ ව්‍යාවර්තය සඳහා අපිට curve එකක් ගන්න පුළුවන්. මේ curve එකේ ප්‍රධාන වශයෙන් පෙන්නනවා වාහනේ කාර්යක්ෂමතාවය කොහෙද උඩරිම තියෙන්නේ කියලා RPM එකට සාපේක්ෂව. එතන ඔයගොල්ලෝ හොයලා ගන්න පුළුවන් මේ. එතන බලන්න අපි මේ සාමාන්‍ය ගොඩාක් මේ අපි කියන්නේ මේ අභ්‍යන්තර දහන එන්ජින් බහුල වශයෙන් එක හා සමාන ප්‍රොෆයිල් එකක් තියෙන්නේ. මේක විශ්ලේෂණය කරලා බැලුවම ප්‍රධාන කාරණාවක් අපිට දකින්න පුළුවන්. ඒක තමයි අභ්‍යන්තර දහන එන්ජින්මක් විශේෂයෙන්ම මේ වාහනවල භාවිතා වෙන ඒවා ප්‍රධානම වශයෙන් ඒවා කාර්යක්ෂමව ක්‍රියාත්මක වෙන්නේ මැදි RPM අගයන්වල. එතකොට වාහනයක අපි සෑම විටම උත්සාහ කරන්න ඕනේ මැදි RPM අගයක් තබාගෙන ඉතාම අඩු අගයක් RPM අගයක් හෝ ඉතාම වැඩි RPM අගයක් තියාගෙන යනකොට ඒ වාහනේ කාර්යක්ෂමව ඉන්ධන භාවිතා කරන්නේ නැහැ. භාවිතා කරන්න කියන්නේ ශක්තිය නිපදවන්නේ නැහැ. දැන් මේක කොහොමද සාමාන්‍ය ජීවිතයේදී වෙන්නේ? මේ බලන්න අපි ඉතාම වේගයෙන් වාහනයක් ඇක්සලරේට් කරනවා. එතකොට RPM එක වේගෙන් වැඩි කරනවා නම් ඒ වගේම මේ සෑම විටම වේගෙන් යන වාහන බ්‍රේක් කරනවා නම් නිශ්චලතාවයට ගේනවා නම් මොකද වෙන්නේ? අර කාර්යක්ෂමතාවයේ ඉතාම වැඩි කොටසේ වාහනේ එන්ජින් එක භාවිත වෙන්නේ නැහැ. සෑම විටම ඉහළ යනවා පල්ලේ යනවා කාර්යක්ෂමතාවයේ ඉහළ කොටසනේ මේ වාහනේ භාවිතාවේ. නමුත් අපිට පුළුවන් නම් අපි ඩ්‍රයිවිං හැබිට් එකක් විදිහට අපි ඇක්සලරේට් කරනකොට ස්ලෝ රේට් එකෙන් ඇක්සලරේට් කරන්නත් බ්‍රේක් කරනකොට විශේෂයෙන්ම අපේ සාමාන්‍ය බ්‍රේක් එක සුදුසු අවස්ථාවලදී සාමාන්‍ය බ්‍රේක් එක භාවිතා නොකර වාහනයටම නිශ්චල වීම සඳහා අවස්ථා ලබා දෙන්නත් අපිට හැකියාවක් තියෙනවා නම් අපිට පුළුවන් සෑම විටම අභ්‍යන්තර දහන එන්ජින් එක පුළුවන් තරම් කාර්යක්ෂම මට්ටමින් පවත්වා ගන්න අර මැදි RPM වගේ. ඉතින් මේක හරිය වැදගත්. මේක ගොඩාක් අය මේක භාවිතා කරන්නේ නැහැ. ඉතින් මේක නිසා මොකද වෙන්නේ? ඉන්ධන කාර්යක්ෂමතාවයේ පළවෙනි ආකාරයෙන් අපේ එන්ජින් එකේ කාර්යක්ෂමතාවයේ විදියට අඩු වෙලා යනවා. දෙවෙනි කාරණා විදිහට අපි මේ ප්‍රතිරෝධ බල ගැන කතා කරමු. මේ ප්‍රතිරෝධ බල වාහනයක චලිතයට ඒ වගේම වාහනයේ ඉන්ධන කාර්යක්ෂමතාවයට හරීම වැදගත් බලපාන බල වර්ගයක්. දැන් ඔයගොල්ලෝ විශ්වාස කරන වාහනය එකම වේගෙන් යනකොට ඇත්තටම මේ වාහනයෙන් දෙන ශක්තිය සම්පූර්ණයෙන්ම වගේ වැය වෙන්නේ ප්‍රතිරෝධ බලයේ වැඩපවත්තන. නම් කොච්චර වැදගත් කොච්චර ශක්තියක් යොදන්න ඕනද? දැන් මේ ප්‍රතිරෝධ වර්ග ප්‍රධාන වර්ග දෙකක් තියෙනවා. අපි කියන වායු ප්‍රතිරෝධ බලයක් තියෙනවා. ඒක මුල්ම ආකාරය. ඊට පස්සේ ඝර්ෂණ ප්‍රතිරෝධ බලය. ඒ කියන්නේ වාහනයක් ගමන් කරනකොට ටයර් බිම මත වැදීම නිසා ඇතිවන ඝර්ෂණ බලය. ඉතින් ওই දෙකම බල දෙකම වැඩපවත්වන්න ඕනේ. මුලින්ම මේ වායු ප්‍රතිරෝධය ගැන කතා කරමු. මේ වායු ප්‍රතිරෝධය ඉතාම වැදගත් බලයක්. අපි ඒක කොහොමද වැඩපවත්වන්නේ වාහනයක් විදියට කියන එක හරි වැදගත් ඉන්ධන කාර්යක්ෂමතාවය සඳහා. ප්‍රධානම එකක් තමයි වාහනේ හැඩය. දැන් මේක ගැන අපිට ලොකුවට වෙනසක් කරන්න බෑ. සාමාන්‍ය වාහනේ හැඩය මේ මුහුණත කුලඟ කපාගෙන යන මුහුණත කොච්චර උල් හැඩයක් තියෙනවද කියන එක වැදගත්. ඒ කියන්නේ පැතිරි හැඩයක් තියෙනවා නම් සාමාන්‍යයෙන් ප්‍රතිරෝධය වැඩි. අපි කියන මේකට ඩ්‍රැග් කොෆිෂන්ට් එක කියලා. ඒ කියන්නේ ප්‍රතිරෝධ සංගුණකයේ වැඩි. එහෙම නැත්නම් වාහනයක මේ තියෙන උල් මුහුණුවරක් නම් සුළඟ කපාගෙන යන්න පහසු නම් අපි කියනවා ඩ්‍රැග් කොෆිෂන්ට් එක අඩුයි කියලා. ඉතින් මේක අපිට ලොකු වෙනසක් කරන්න බෑ.
නමුත් drag coefficient එකට වඩා අධික මේ වාහනයක මේ wind resistance එක සඳහා බලපෑම කරන්නේ වාහනේ වේගය. වාහනේ වේගය ඇත්තටම ඔබ විශ්වාස ගන්න වාහනේ වේගය තුන්වෙනි බලයට සාපේක්ෂව තමයි. මේ වායු ප්‍රතිරෝධයේ යෙදෙන්නේ. ඒතර හිතන්න වාහනයක මේ වේගය කියන එක හරියම වැදම උදාහරණයක් කියන්න හිතන්න පැයට කිලෝමීටර් 70ක වේගෙන් වාහනයක් ගමන් කරනවා කියලා. හිතන්න මම නිකන් හිතලා පැයට කිලෝමීටර් 70 80 කරන්න ඕනේ කියලා මට හිතුණා. හයිවේ එක යන වාහනයක් හිතන්නකෝ. එතකොට මොකද වෙන්නේ? ඔයගොල්ලෝ විශ්වාස කරන්න පැයට කිලෝමීටර් 70ක් යන්න හිතන්න වොට් 100ක් උදාහරණයකට වොට් 100ක් අපේ වාහනයට දැම්මයි කියලා. මේ වායු ප්‍රතිරෝධයේ බිඳින්න වොට් 150ක් දක්වා 80ෙදි වැඩි වෙනවා. ඒක 1.5කින් වැඩි වෙනවා. මේ 70 ඉඳලා 80ක් ගියන. තේරුණා නේද? ඔයගොල්ලෝ විශ්වාසද? මම තව උදාහරණයක් දෙන්න. හිතන්න 70 පැයට කිලෝමීටර් 70ට ගමන් කරන වාහනයක්. පැයට කිලෝමීටර් 90ට මේ පැයට කිලෝමීටර් 20කින් වැඩි කරන්න 20කින් වැඩි කරන්න 20කින් වැඩි කරා කියලා හිතන්නකෝ. එතකොට වායු ප්‍රතිරෝධය සඳහා මේ බිඳීම සඳහා මේ දරණ ශක්තිය වගේ දෙගුණයක් අවශ්‍යයි. 70 ඉඳලා 80ක් වැඩි කරනවා. ඒතර මේක අධික වේගයෙන් වායු ප්‍රතිරෝධය වැඩි වෙන වේගයක් එක්ක. තේරුණා නේද? මේක හරියම වැදගත් කාරණා. දැන් මේක ගොඩාක් දෙනෙක් කරන වැරද්දක්. විශේෂයෙන්ම මේ හයිවේ එකේ යනකොට හිතන්න කිලෝමීටර් 25ක් විතර ගමනක් ඔයගලන්ට යන්න ඕනේ කියලා. හිතන්න ඔයගොල්ලෝ පැයට කිලෝමීටර් 70 ගිය කියලා සාමාන්‍ය මිනිත්තු 22ක් වගේ ඇතුළත ඔයගලන්ට යන්න පුළුවන් ඒ ගමන. හරි? හිතන්න ඔයගොල්ලෝ මේ කිලෝමීටර් 25ම යන්න පැයට කිලෝමීටර් 90ක වේගෙන් ගියා. කිලෝමීටර් 20ක් වැඩි 70ට වඩා වැඩිපුර ගියා කියලා හිතන්න. සාමාන්‍යයෙන් ඉතින් ඔයගොල්ලන්ට මිනිත්තු 17ක් 18ක් ඇතුළත යන්න පුළුවන්. ඒතර මේ මිනිත්තු 4ක වෙනස ලබා ගැනීම සඳහා අපි අධික වශයෙන් අපිට ඉන්ධන භාවිතා කරන්න වෙනවා වායු ප්‍රතිරෝධයේ වැඩිවීම සඳහා. ඉතින් ඒක ඕගොල්ලන්ගේ තීරණයක් ඔයගොල්ලෝ ගන්න ඕනේ. මම මේ අධික වේගෙන් ගිහිල්ලා මම ගොඩක් ඉන්ධන අයින් කර ගන්නවාද එහෙම නැත්නම් සාමාන්‍ය වේගයක් පවත්වාගෙන පුංචි කාලේ අඩුවක් මොකද විනාඩි 4 සමාල්ලා ට්‍රැෆික් එකටම නිකම්ම ඉවර වෙනවා කොච්චර වේගෙන් ගියා. ඉතින් ඒ ගැන අතිශය වැදගත් කාරණාවක් මම හොඳටම මේක දැකලා තිනවා. මගේම වැරදි වලින් මම ඉගෙනගෙන තිනවා. මේක කොච්චර බලපෑමක් තියෙනවද කියලා මම තේරුම් අරගෙන තිනවා. විශේෂයෙන්ම හයි වේගයේ ගොඩක් පදින කෙනෙක් විදියට දෙවනි ප්‍රතිරෝධ ආකාරය තමයි අපි කියන රෝලිං රෙසිස්ටන්ස්. එහෙම නැත්නම් වාහනේ රෝද බිම මත ගැටෙනකොට ඇතිවන ඝර්ෂණ බලය. දැන් මේකට ප්‍රධාන බලපාන කාරණා දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි රෝදවල ස්වභාවය. ඊළඟට බලපාන එකක් තමයි මේ වාහනේ බර කියන එක. දැන් විශේෂයෙන්ම ඔය වාහනයක මේ රෝද සඳහා තියෙන යම්කිසි ප්‍රෙෂර් එකක් වායු පීඩන මට්ටමක් සෑම විටම දක්වලා තියෙනවා මේ වාහනේ දොරේ. විශේෂයෙන්ම පොඩි නොටිෆිකේෂන් එකක් විදිහට. ඒ වගේම වාහනය සඳහා සුදුසු ටයර් වර්ගය දක්වලා තියෙනවා. ඒ වගේම නිතරම උපදෙස් දීමක් කරනවා මේ ගොඩක් ගෙවිච්ච නැති ටයර් භාවිතා කරන්න කියලා. ඉතින් මෙන්න මේ කාරණා තුනම විශේෂයෙන්ම අඩු පීඩනය සහ වැඩි පීඩනය මේ කාරණා දෙකම එච්චර සුදුසු නෑ වාහනයක ඉහළ ඉන්ධන කාර්යක්ෂමතාවයක් ලබා ගන්න. අනිත් එක මහා විශාල ටයර් දාගෙන මේ සුදුසු නැති කියන්නේ අනුමත නොකරන ලද ටයර් දාගෙන සමාල්ලාට පදිනවා. මේකත් මොකද වෙන්නේ? අවසාන ඉන්ධන කාර්යක්ෂමතාවයට බලපාන කාරණාවක්. විශේෂයෙන් මේ වගේම ගෙවිච්ච ටයර් වල වැඩි ප්‍රමාණයක් මේවා සමග මේ බිම සමග ගැටෙන හින්දා නැවත ඉන්ධන කාර්යක්ෂමතාවය අඩු වෙන එක සිද්ධ වෙනවා. දැන් විද්‍යාත්මක දත්ත තියෙනවා සමහර අවස්ථාවලදී 115ක් 130ක් දක්වා මේ ඉන්ධන කාර්යක්ෂමතාවය සඳහා රෝලිං රෙසිස්ටන්ස් එක බලපානවා කියලා අඩු වේග මට්ටම් වල. ඔය සාමාන්‍ය විශේෂයෙන් මේක වැදගත් අපි කියන නගරසන්නව ඩ්‍රයිව් කරනවා. ඉතින් මේක නිසා හරිම වැදගත් මේක අඩු වැඩි කර ගැනීම. දැන් අනිත් කාරණාව තමයි රෝලිං රෙසිස්ටන්ස් වැඩි වෙන්න වාහනේ බර. දැන් සමහරවිට අපි අනවශ්‍ය විදියට බඩු මේ වාහනේ ෆටෝගෙන එහෙට මෙහෙට යනවා. ඒක අස් කරන්නේ නැතුව පුළුවන් තරම් වාහනේ තියෙන බර මේ අනවශ්‍ය බර අයින් කර ගැනීම මගින් අපි රෝලිං රෙසිස්ටන්ස් එක අඩු කරගෙන අවසානයේ ඉහළ කාර්යක්ෂමතාවයක් දක්වා ගමන් කරන්න පුළුවන්. අවසානයේ මම තියාගත්ත වැදගත්ම කාරණාව කතා කරන්න. ඒක තමයි අපේ වාහනයක තියෙන යාන්ත්‍රික ශක්තිය. අපි කොහොමද වාහනයක් ඉදිරියට යෑම සඳහා භාවිතා කරන්න කියන එක. දැන් මේ අලුත් වාහනවල අපි ඇක්සලරේටර් එක භාවිතා කරන්නේ නැත්තම් වාහනේ එන්ජින් එකට ඉන්ධනය දෙන්නේ නැහැ.
එතන අපි ඇක්සලරේටරේ භාවිතා නොකර යන සෑම අඩියක් අපි ඇත්තටම අර කලින් ඒ ඉන්ධන වලින් ලබාගත් ශක්තියෙන් යන්නේ. ඒක හරි වැදගත් කාරණාවක් තේරුම් ගන්න. ප්‍රධාන ආකාර දෙකක වාහනයක යාන්ත්‍රික ශක්තිය ගබඩා වෙලා තියෙනවා. ඒක තමයි පළවෙනි දිනේ චාලක ශක්තිය විදියට මේ ශක්තිය ගබඩා වෙලා තියෙනවා වාහනයක වාහනේ වේගය විදියට. එම වගේම වාහනයක විභව ශක්තිය කියන්නේ කන්දක් උඩනම් වාහනේ තියෙන ඒ තුල ගැබ් වෙලා තියෙන ශක්තිය. ඉතින් මේක හරි වැදගත්. දැන් මේ දෙක අතරේ විශේෂම චාලක ශක්තිය සඳහා වාහනේ මේ චාලක ශක්තිය අපි භාවිතා කරන්නේ කොහොමද කියන එක හරිම වැදගත්. විශේෂම වාහනේ කාර්යක්ෂමතාවය සඳහා. මේ බලන්න මොකද ඒකට හේතුව මොකද දන්නවද? දැන් හිතන්න පැයට කිලෝමීටර් 50ක් විතර වේගෙන් තියෙන වාහනයක් තියෙනවා කියලා. මේ 50 අපි බ්‍රේක් කරලා 50 බ්‍රේක් කරලා අපි නිශ්චලතාවයට ගෙනාවා කියලා හිතන්නකො. අර ඒ වාහනයේ තියෙන සම්පූර්ණ චාලක ශක්තිය අපි බිඳුවට අරගෙන යනවා අපි බ්‍රේක් කිරීමේ ක්‍රියාවලිය නිසා. බ්‍රේක් ගන්න ඕනේ අනිවාර්යෙන්. මම කියන්නේ බ්‍රේක් නැතුව යන්න කියලා නෙමෙයි. නමුත් එනර්ජි වශයෙන් ගත්තාම ශක්ති වශයෙන් ගත්තාම මේ ඉන්ධන තිරිංග භාවිතා කිරීම නිසා වාහනයක ලොකු ශක්ති අපතේ යෑමක් සිදු වෙනවා. සාමාන්‍යයෙන් ගත්තම ටොන් එකක් විතර බර වාහනයක් පැයට කිලෝමීටර් 50 ඉඳලා බිඳුවකට යනකොට සාමාන්‍යයෙන් මිලිලීටර් 5ක් විතර මේ ඒ පෙට්‍රල් ඒ සඳහා ඒ තාපය විදිහට අපතේ යනවා. ශක්තිය වශයෙන් ගත්තා මිලිලීටර්. දැන් ඔය වගේ 50 ඒවා සාමාන්‍යයෙන් හිතන්නකෝ 20ක් 30ක් විතර මේ ගමනකදී ඔය වගේ 50 ඉඳලා බිඳුවට ගෙනාවා කියලා බ්‍රේක් ගහන තර සාමාන්‍ය මිලිලීටර 100ක් 150 කොහොමම නැති වෙලා යනවා. මම කියන්නේ බ්‍රේක් ගන්න එපා කියලා නෙමෙයි, බ්‍රේක් අනිවාර්යෙන් භාවිතා කරන්න ඕනේ. නමුත් පුළුවන් තරම් අපි උත්සාහ කරන්න ඕනේ මේ බ්‍රේක් යම් කිසි තිරිංග භාවිතා කිරීම සඳහා ඇතිවන අවස්ථා අවම කර ගැනීමට සුදුසු විදියට වාහනේ භාවිතා කරන්න. මම මේක උදාහරණයක් ඇසුරින් පැහැදිලි කරලා දෙන්න. හිතන්න අපි දැන් පාරේ ගමන් කරනකොට අපි දකිනවා රතු ලයිට් එක වැටලා තියෙනවා. ඉදිරියට යන්න බෑ. නමුත් අපි මොකද කරන්නේ? දැන් හිතන්න අපි පැයට කිලෝමීටර් 50ක වේගයක් අපි තියාගෙන යනවා කියලා. අපි මොකද කරන්නේ? ගොඩාක් වෙලාට අපි මේක වැඩි හිතන්නේ නැතුව අපි මේ පැයට කිලෝමීටර් 50ම මේ වේගෙම අපි තියාගෙන ගිහිල්ලා අර ලයිට් එක ලඟ වෙනකොට බ්‍රේක් කරලා නවත්ත ගන්නවා. එතකොට මොකද වෙන්නේ? මෙන්න මේ ක්‍රියාවලිය ඇතුලේ ආකාර හතරකට අපේ එනර්ජි එක වේස්ට් වෙනවා. මොකක්ද වෙන්නේ? දැන් බලන්න අපි වේගයෙන් ගමන් යනකොට ඒ වේගය නිසා අපි වැඩිපුර ශක්තියක් යොදන්න ඕනේ. ඒ විදිහට ශක්තිය අපතේ යනවා. ඊට පස්සේ වැඩි වේගයේ බිඳුවට අඩු කරන්න බ්‍රේක් කිරීම නිසා ඒ සම්පූර්ණ චාලක ශක්තිය එහෙම්මම අපි නැති කර ගන්නවා. ඊළඟට මොකද වෙන්නේ? අර ලයිට් එක දාලා තියෙන හින්දා අපි එතෙන්ට වෙලා බලන් ඉන්න ඕනේ වැඩි කාලයක්. එන්ජින් එක අයිඩල් තිබීම සඳහා ඒ සඳහා ඉන්ධන යනවා. ඊට පස්සේ බිඳුවේ ඉඳලා දැන් ඔන්න ලයිට් එක කොළ පාට වුණා කියන්නේ බිඳුවේ ඉඳලා ආයේ 50ට වේගයක් ගැනීම සඳහා ආයේ ශක්තිය වැඩි වෙනවා. මේක හරිම අකාර්යක්ෂම ක්‍රියාවලියක්. ඒ වෙනුවට නිවැරදිව මේ වාහනයේ තියෙන චාලක ශක්තිය භාවිතා කරන රියදුරේ කොහොමද කරන්නේ? එයා දකිනවා ඈත වැටලා තියෙන රතු පාට ලයිට් එක. එයාට හිතනවා මෙන්න මෙච්චර වගේ කාලයක් යයි කියලා. සාමාන්‍යයෙන් ඔගලන්ට ගේජ් කරන්න පුළුවන් එයා වාහනේ ඇක්සලරේට් කිරීම නවත්ත. එතකොට මොකද වෙන්නේ? වාහනේ ඇක්සලරේට් කිරීම නවත්තපු හින්දා ඉන්ධන භාවිතයක් නැහැ. එයා හිමින් අර ඒ දිග අඩු කරගෙන ඉස්සරහට එනවා. එතකොට සමහර වෙලාවට මොකද වෙන්නේ? අර මේ රතු පාට එක කොළ වැටෙන්න පුළුවන්. වාහනේ නවත්තන්නේ නැතුවම අර එතන ස්ථානයට ලඟ වෙනකොට ඉදිරියට යෑමේ හැකියාවක් එයාට ලැබෙනවා. එහෙම නැත්නම් එයා නවත්තගෙන හිටියා සමහරවල්ලාට නවත්තන්න සිදු වුණත් එයාට නවත්තගෙන ඉන්න කාලේ අඩුයි. ඒ වගේම එයාට පහසුවෙන් ඇක්සලරේට් කරලා ඒ අවශ්‍ය කරන වේගයට යන්න පුළුවන්. එහෙනම් පුළුවන් තරම් මේ සංකල්පයක් විදිහට වාහනේ තියෙන චාලක ශක්තිය භාවිතා කරන්න ඕනේ ඉදිරියට යන්න ගෑස් අලුතෙන් භාවිතා කිරීමට අමතරව. මේ වගේම අපි තවත් ওই චාලක ශක්තිය සහ විභව ශක්තිය අකාර්යක්ෂමව භාවිතා කරන අවස්ථාවක් තමයි මේ කඳු ආශ්‍රිත. දැන් හිතන්න අපි යන පාරේ පොඩි කන්දක් තියෙනවා කියලා හිතන්නකෝ. අපි මොකද කරන්නේ? අපි කන්දත් ඇක්සලරේට් කරගෙන දැන් අපි යම්කිසි වේගයක පැයට කිලෝමීටර් 50ක් විතර යනවා කියලා හිතන්නකෝ. අපි මොකද කරන්නේ? කන්දක් හම්බුන ගමන් අපි දන්නවා වේගය අඩු වෙනවා. අපි ඒ ටිකත් ඇක්සලරේට් කරලා කන්ද මුදුනට එනවා 50යි.
ඊට පස්සේ කන්ද මුදුනින් පස්සේ තියෙන ගොඩක් වෙලාට පල්ලමක්නේ ඊට පස්සේ ඉතුරු ටික බ්‍රේක් කරගෙන ශක්තිය හානි කරනවා එහෙනම් කන්ද උඩට එන්න වැඩිපුර ශක්තියක් ලබා දුන්නා එනර්ජි මේ ඉන්ධන ලබා දීලා කන්ද පල්ලෙහාට යනකොට මොකද වෙන්නේ වේගය වැඩි හින්දා බ්‍රේක් කරගෙන නැවත ශක්තිය හානි කරගත්තා එහෙම නෙමෙයි හිතන්න ඔයා පැයට කිලෝමීටර් 50කට එනවා කියලා ඒතර පැයට කිලෝමීටර් 50කින් එන්න උගලට අදහසක් තියෙනවා මේක කොයි වෙලාවෙද මම ඇක්සලරේට් කිරීම නවත්තා එතන මොකද වෙන්නේ කන්ද අපිට නවත්තන්න හැකියාවක් ලැබෙන. ඉතින් අපි කන්දේ යම් කිසි ප්‍රමාණයක් නැගලා ඇක්සලරේෂන් නවත්තා. නවත්වාම ඒ වාහනේ තියෙන චාලක ශක්තිය භාවිතා කරලා කන්ද මුදුනට වාහනේ නිකම්ම එනවා. ඊට පස්සේ මොකද තියෙන්නේ පල්ලම. එතකොට අපි දන්නවා වාහනේ වේගය වැඩි වෙනවා. ඒ වැඩි වෙච්ච වේගය අපි ඉන්ධන භාවිකිතයකින් තොරව අපි භාවිතා කරනවා. මේ සරල උදාහරණ දෙකක් මම ලබා දුන්නේ. ඒ වගේම අනිත් පැත්තට ගත්තාම හිතන්න අපි 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 වා ඔන්න අපි කල ලයිට් එකට ලං වෙනකොට කවුන්ඩවුන් එකක් තියෙනවා කියලා. එතකොට අපි පුළුවන් තරම් හැකියාවක් අපිට වේගයක් සමහරලාට අතින් වැඩිපුර අරගෙන අපිට පුළුවන් වෙන්න ඕනේ කල ලයිට් එකේ දැන් ග්‍රීන් නම් තියෙන්නේ රෙඩ් වැටෙන්න නම් යන්නේ අපි පුළුවන් තරම් ඉක්මනට යහ පැත්තට පැන ගන්න උත්සාහ කරන්න ඕනේ අවධානමක් ගන්න නැත්නම් ඉතින් මේ වගේ කාරණා අපිට හැකියාවක් තියෙනවා මේවා නිවැරදි මේක දැන් මේක සාමාන්‍ය ප්‍රැක්ටිස් එකේදී ඔයගොල්ලන්ට මේක හිතලා කරන්න පුළුවන් අපි හැමෝම රියදුරුනේ ඒතර රියදුරෙක් විදිහට මේක සාමාන්‍ය ජජ්මන්ට් එකකින් ඔයගොල්ලන්ට කරන්න පුළුවන් මේ හරිය වැදගත් ඉන්ධන කාර්යක්ෂමතාවය වැඩි කර ගැනීම සඳහා ඉතින් මේ කාරණාව වල තීරුම් ගන්න ප්‍රායෝගිකව අත්හදා බලන්න හැබැයි මේ සෑම දෙයක්ම කරන්න ඕනේ යම්කිසි කොමන් සෙන්ස් එකක් ඇතුව එතන අපි නිකන් හිමින් යන්න බෑ අනිත් වාහන මේ අවට ඉන්න රියදුරන්ට කරදර වෙන විදියට. ඒ වගේම අවධානමක් ගන්නත් බෑ. මේ ඉන්ධන පිරිමසන්න කියලා ලොකු වාහනයක් ඉස්සරහා හයිවේ එකේ යනකොට ඒක පිටිපස්සෙම ළඟින්ම තියාගෙන යන්න එපා. ඒක ජීවිත අවධානමක්. ඉතින් මේ කාරණා ගොඩක් හොඳට හිතලා බලලා මේක අනිත් අයටත් කියලා දෙන්න. ඒ වගේම මේ වීඩියෝ එකේ ඕගොල්ලෝ මීට වඩා ඇඩිෂනලි කරන යම් කිසි දෙයක් තියෙනවා නම් මේ විශේෂම ඉන්ධන කාර්යක්ෂමතාවය සඳහා ඒවත් ලියලා තබන්න ගොඩාක් දිනකට වැදගත් වේවි කියලා හිතනවා. ඉතින් අද අපේ වීඩියෝ එක මෙපමණයි. අදහස් ඔයගොල්ලන්ගේ කියන්න අපි නැවතත් මේ වගේ වීඩියෝ එකකින් නැවත ඉස්සරහට හම්බෙමු.